පින්පත්තුවා ඇතුළ කිසි දෙයක් වෙන්නේ නැහැ. බොරුවක් නේ. බොරු චෝදනාවක් නේ මේක ඉල්ල කරන්නේ. පින්පත්තුව ඇතුළ නතර කරන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. මමත් කියලා තියෙනවා. මමත් ඒකට විරුද්ධයි. පින්පත්තු විනාශ කරන එකට මමත් විරුද්ධයි. කවුරු හරි පින්පත්තු විනාශ කරා නම් කොමිෂනක් පත් කරලා ඒ විනාශ කරපු මිනිස්සු අල්ලන්නේ. දඩුවමක් දෙන්න. කවුද හරි කරපු විනාශයකට කවුද හරි කරපු වැරදියකට මාව මාගේ සමාජය මේ රට වෙනුවෙන් කැප කරපු මුස්ලිම් අනාථ සමාජය මේ පරිදෙන්න එපා කියලා මම කියන්න කැමති. විල්පත්තු විනාශ කරන්න ඇති. විල්පත්තුව විනාශ වෙච්ච කවුද කියලා කොමිෂන් අන්න. කොච්චර කොමිෂන් තියෙනවා? ජනාධිපති කොමිෂන් තියෙනවා, ප්‍රයිබරි තියෙනවා, එහෙම නැත්නම් FCA තියෙනවා, CA තියෙනවා, පොලිසිය තියෙනවා, NDA දාලා කවුද හරි වැරද්ද කරපු මිනිස්සු ඉන්නවා නම් එයාලට දඩුවමක් දෙන්න ඕන. ඒ විනාශය පෙන්නලා TV වල අපේ සමාජය මාව මාගේ චරිතය ජාතික කරනවට කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරන්න. මුස්ලිම් ජනතාව විල්පත්තුව තුළ පදිංචි කරා කියලා කුඩු ව්‍යාපාරයක් අපි කරනවා කියලා. ඒ ස්වාමී ආංශ කරපු අභියෝගයට මම අභියෝග කරනවා. ඔබ ඇත්ත තමයි මේ ජනතාවට කිව්වා නම් රට වෙනුවෙන් කතා කරා නම් ඔබ ජාතිවාදී නෙමෙයි නැත්තම් නැත්තම් ඔබගේ පිටිපස කුමන්ත්‍රණයක් නැත්තම් ඔබ 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 වහන්සේෙන්ද ඔබ වහන්සේෙන්ද ඕන තැනකට එන්න ඕන නාලිකාවට එන්න විවෘත අපි සාකච්ඡා කරමු. ඔබට විවාදේ කරමු. ඔබට පුළුවන් නම් ඔප්පු කරන්න විල්පත්තු වනා ගණ උද්‍යානය ඇතුළ එක මුස්ලිම් පවුලක් කරි මම පදිමි කරා කියලා ඔබ වහන්සේ ඔප්පු කරනවා නම් මම මේ දේශපාලනයෙන් අයින් වෙලා යනවා කියලා අයින් වෙන්න කැමති කියලා ඔබ වහන්සේට මම කියන්න කැමති. ජනතාවට සත්‍ය කිව්වම හරි. එහෙම නැත්නම් නීති අනුකූලව මම මගේ චරිතයට ඝාතනය කරපු මගේ සමාජයේ චරිතයට ඝාතනය කරපුකට විරුද්ධවයි මම කෝටි 100ක් ඉල්ලලා ලියුමක් එවලා තියෙන මගේ නීතිඥ මාත්මයා හරහා.